රජය විසින් මේ නැගෙනහිර පර්යන්තයේ විකිනීම සම්බන්ධව දැන් ඒ ඊට අමතර දැන් ජනතාවගේ විරෝධය තියෙන නිසා ඒ නැගෙනහිර පර්යන්තය යට ගහලා වෙනත් කොටසක් එම සමාගමටම දෙන්න යාම තුලින් මේ ජනතාව සෑහෙන කලකිරීමක් ඇති වෙලා තියෙනවා මේ මේ ආණ්ඩුව සම්බන්ධ. ඒ වගේම ඒ සම්බන්ධව ඥානසාර ස්වාමින් වහන්සේ මෑතකදී ප්‍රකාශයන් නිකුත් කරා කාදිනල් තුමාගේ හිතරි දෙන ආකාරයෙන්. ඉතින් මම අපේ ජන බලපක්ෂයේ සභාපතිවරයා හැටියට ඇත්තනම දැන් අද ඇවිල්ලා ඒ වරායේ අර්බුදයක් ඒ වගේම ඥානසාර ස්වාමින් වහන්සේගේ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම අපේ පක්ෂයේ උන්වහන්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ යවන්න අපි පසුගිය මැතිවරණයේ කටයුතු කරා. එම නිසා යම්කිසි ජන කොට්ටාසයක් නියෝජනය කරන කාදිනල්තුමාට ඇඟිල්ල දික් කරපු එක ගැන මම පක්ෂයේ සභාපතිවරයාට උන්වහන්සේගෙන් සමාව ගත්තා. මොකද මේ අපි එකිනෙකාට ගරු කරන්න ඕනේ. අපි මොන තරහතිරමේ පුද්දලෙන් වුණත් කාගේවත් හිත රිද්දගෙන අපට දේශපාලනය කරන්නත් බෑ, මේ රටේ ජීවත් වෙන්නත් බෑ. විශේෂයෙන්ම එම ප්‍රකාශයේ උන්වහන්සේගේ දැඩිව හෙලා දකිනවා. මින් ඉදිරියට හරි උන්වහන්සේ එහෙම වැදගත් පුද්ගලයන්ට ඇඟිල්ල දික් නොකරාවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ කරුණු ටික අපේ කාදිනල්තුමාත් සමග සාකච්ඡා කරලා උන්වහන්සේගෙන් සමාව අරගෙන තමයි දැන් මේ එළියට ආවේ. Breaking.lk.